රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණය තුලින් ජනතාවගේ විශ්වාසය දිනාගත් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිරම ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල සයින්දමරුදු බෝම ප්‍රහාරයෙන් සාරා ජස්මින් ජීවිතක්ෂයට පත් වූ බවට DNA තහවුරු කරයි පොලිසියට පිහියෙන් අනින උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට ඉන්ධන මිල පහලට ඔක්ටේන් 92 60කින් 95 135කින් ඔටෝ ඩීසල් 80කින් පහත තමයි බස් ගාස්තුත් අඩුවේ අවම ගාස්තු රුපියල් 4කින් සහ උපරිම ගාස්තු 315කින් පහලට විරෝධ රට 180ට බහි අධිවේගයේ 100ක් අඩු කරයි ආරක්ෂාව යටතේ තෙල් බෙදා හැරීම ආරම්භයි වර්ජනේකල වෘත්තීය සමිති නායකින් සහ සහාය දුන් සේවකින් 20ක් අනිවාර්ය නිවාඩු යවන්න ඇමති තීරණය කරයි. මට සභාපතිවරයා නම් ලයිස්තු එවලා තියෙනවා. මං හිතනවා 20කට වැඩි නාම ලයිස්තුවක් තියෙනවා. කනගාටු වෙන කියන්න පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිතියේ ප්‍රධානීෙක් පවා මේ කටයුත්තේ ඉන්නවා. සේවකින් අනිවාර්ය නිවාඩු යවන්න ඇමතිට බැහැ. ආනන්ද පාලිත කියයි. එහෙනම් ඇමතිවරයාට බය අනිවාර්ය නිවාඩු යවන්න රටේ නීතිය තියෙති. ජාත්‍යන්තර කම්කරු නීතිය තියෙති. හැමදේම කලේ රටේ නීතිය සහ කම්කරු නීතියට අනුවයි ලැජ්ජයි කංචන තෙල් වෘත්තීය සමිති වලින් චෝදනා ලැජ්ජයි නිඳිතයි කණිජ තෙල් වෘත්තීය සමිති මර්ධනයේට එරෙහිව සමස්ත වෘත්තීය සමිති ඉදිරියට අපිට hina වෙන්න කලින් අපි කරන කියන දේ ගැන බලන්න සජිත් තිල්ලයි ඉන්දියාවේ විතරේ ලංකාවේ බෙදෙන්නේ හෙට පසුගිය 2019 වසරේ සයින්ද මරුදු ප්‍රදේශයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් හේවත් සාරා ජස්මින් ජීවිතක්ෂයට පත් වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ DNA පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුවයි. මෙම පරීක්ෂණ ප්‍රතිඵල ඉදිරියේදී අධිකරණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු අප්‍රේල් 26 වන දින සයින්ද මර්දු ප්‍රදේශයේ නිවසක් තුල මරාගෙන මැරෙන බෝම්බයක් පිපිරී ගියා. එෙහිදී තහවුරු වුණේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුම එම ස්ථානයේ සිටි බවයි. එලෙස මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා හැරීම හේතුවෙන් මියගිය තැනැත්තන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කළා. එම මරණකරුවන් හඳුනා ගැනීම සඳහා අධිකරණ නියෝග මත විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ලදහරින් සහ රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥින්ගේ සහභාගීත්වයෙන් තුන්වන වරට ලබා ගන්නා ලද සියුම් සාම්පල සම්බන්ධයෙන් සිදු කරන DNA පරීක්ෂාවේදී එම මියගිය තැනැත්තන් පිළිබඳව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මියගිය තැනැත්තන් අතර අතුරුදන් වූ බව කියන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අයද සිටින බව රාජ්‍ය රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් තහවුරු කර තිබෙනවා. පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අයගේ මවගෙන් ලබා ගන්නා ලද DNA සාම්පල සමග ඇගේ බව කියන අස්ති කොටස් කිහිපයක DNA සාම්පල පරීක්ෂා කර තිබෙනවා. ඒ අනුව මවක සහ දරුවෙකු අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාවය එමගින් තහවුරු වන බවයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව එම අස්ති සාම්පල හිමි අයගේ ජීව විද්‍යාත්මක මව රාජරත්නම් කවිදා වීමට ඇති සම්භාවිතාවය 99.9999%ක් බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙනවා. එම වාර්තාව අනුව 2019 04/26 වන දින සයින්ද මර්දු ප්‍රදේශයේ ආරක්ෂිත නිවසක් තුල සිදු වූ මරාගෙන බෝම්බ ප්‍රහාරයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය මියගොස් ඇති බව තහවුරු වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධව අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කරන්නේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 60කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 135කින් පහත දැමීමටයි පියවරගෙන තිබෙන්නේ. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 80කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 45කින් පහත දමා තිබෙනවා. භූමි තෙල් ලීටරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 10කින්. මේට සමගාමීව IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබෙනවා. 2018 වර්ෂය අමෙරිකානු ඩොලරයක මිල රුපියල් 154ක් වුණා. බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71ක් වුණා. එදා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 125ක් ලෙස පැවතුණා. ඔක්ටේන් 95 ලීටරයක් තිබුණේ රුපියල් 149කට. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 101කටත් සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 121කටත් පැවතුණා. අද 2023 අමෙරිකානු ඩොලරයක මිල ශ්‍රී ලංකා රුපියල් 324ක්. බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78ක්. එතකොට අද අඩු කළ මිලත් එක්ක ගන්නකොට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 340යි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 375ක්. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 325යි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 465යි. එදා ඒ කියන්නේ 2018 දී අමෙරිකානු ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල් 154ක් ගෙවිය යුතුයි. අද අමෙරිකානු ඩොලරයකට රුපියල් 324ක් ගෙවන්න සිද්ධ වෙනවා. එදා බොරතෙල් බැරල් එකක් ඩොලර් 71ක් වූ අතර අද වන විට එය ඩොලර් 78ක් ලෙස දැක්වෙනවා. ඒ අනුව බොරතෙල් බැරල් එකක් වැඩි වී තිබෙන්නේ අමෙරිකානු ඩොලර් 5ක් 6ක් වගේ ප්‍රමාණයකින්. නමුත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මීට වසර 5කට පෙර හා සැසඳීමේදී දෙගුණයකට මදක් වැඩි වෙලා, ඒ කියන්නේ ඩොලර රුපියල් 324ක් වෙලා. දැන් මෙවර ඉන්ධන මිල පහත දැමීම හා සැලකීමේදී මීට මාස කිහිපයක සිට ඩොලරේ හෝ බොරතෙල් මිලෙහි විශාල වෙනස්කමක් දකින්නට ලැබුණේ නැහැ. ඒ අනුව රුපියල් 135කින්, රුපියල් 80කින් සහ රුපියල් 60කින් වගේම රුපියල් 45කින් ඉන්ධනවල මිල ගණන් අඩු කළේ කුමක් නිසාද? රජය එක් ඉන්ධන ලීටරයකට ගහන බදු හෙවත් ටැක්ස් අධික බව මීට පෙර ඛනිජ තෙල් වෘත්තීය සමිති, මාධ්‍ය, විවිධ සංවිධාන ඇතුළු විශාල පිරිසක් පෙන්වා දුන්නා. අද මේ අඩුකිරීම මත යනුව එකක් ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ඒ ඉන්ධන මිල ඉහළ යාමට ඩොලරයේ සේම රජයේ බදු ප්‍රතිපත්තිය බරපතල ලෙස බලපෑම් එල්ල කර තිබෙන බව. රජය විසින් ඉන්ධන මත පනවා තිබෙන අතිවිශාල බදු තවත් අඩු කරන්නේ නම් ඉන්ධන මිල ගණන් මීටත් වඩා අඩු කළ හැකි බවයි වෘත්තීය සමිති අදටත් පෙන්වා දෙන්නේ. අප්‍රේල් මාසයේ සිදු කරන්න බලාපොරොත්තු වෙලා තිබුණු මිල සංශෝධනය අද දවසේ ඉඳලා ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මධ්‍යම රාත්‍රියේ ඉඳලා පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 60කින් අඩු කිරීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ අනුව රුපියල් 400කට පවතින පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 340කට අලෙවි කිරීම සඳහා අද රාත්‍රියේ මධ්‍යම රාත්‍රිය 12 ඉඳලා සිද්ධ වෙනවා. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 80කින් අඩු කිරීමට අනුමැතිය ලබා දීලා තියෙනවා. මේ වන විට රුපියල් 405ක පවතින ලීටරය රුපියල් 325ක් දක්වා අඩු වෙනවා අද මධ්‍යම රාත්‍රිය ඉඳලා. පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 135කින් අඩු කරන්න අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව රුපියල් 510කට තියෙන පෙට්‍රල් 95 ලීටරය රුපියල් 375 දක්වා අඩු වෙනවා. ඒ වගේම සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින් අඩු කරන්න අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව රුපියල් 510ට පවතින සුපර් ඩීසල් ලීටරය රුපියල් 465 දක්වා අඩු වෙනවා. භූමි තෙල් රුපියල් 10කින් අඩු කිරීම සඳහා අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව රුපියල් 305කට තියෙන භූමි තෙල් ලීටරයක් රුපියල් 295 දක්වා පහත හෙලන්න අනුමැතිය ලබා දීලා තියෙනවා. මීළඟ මිල සංශෝධන සිදු වෙන්නේ මැයි මාසයේ පළවෙනි සතියේ. ඒ නිසා අපි ජනතාවන් ඉල්ලනවා පොහොලින් වල දැන් රැඳිලා ඉන්න එපා. මධ්‍යම රාත්‍රියෙන් පසුව නව මිල ගණන් යටතේ ඒ ඉන්ධන ලබා ගැනීම සඳහා කටයුතු කරන්න කියන එක අපි ඉල්ලනවා. කොහොම වුණත් මේ ඉන්ධන මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් රටේ ජනතාව දක්වන්නේ මෙවැනි අදහසක්. 60කින් අඩුවීම කියන එක ප්‍රමාණවත් නැහැ. නමුත් ඉතින් මේ වෙලාවේ හැටියට 60කින් අඩුවීම ගැන යම්කිසි මට්ටමකට සෑහීමකට පත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලීටරයක් රුපියල් 100කින් වගේ අඩුවේ කියලා තමයි මිනිස්සුන්ගේ බලාපොරොත්තු වෙන්නේ. අඩු නැහැ කියලා කියන්නේ ඒගොල්ලොන්ට විතරයි වගේ නේද? අපිට නම් දෙන්න නැහැ. කියන්න දෙයක් නැහැ. තිබ්බ ගානට වඩා නම් ඉතින් අවුල නැහැ. අඩු වෙච්ච කොහොමද? මදි.
තව අඩුවෙන්න ඕනේ මිටට මිනිස් ජීවිතේ අමාරු වෙන්නේ. අපි දා මිටට බලපොරොත්තු වෙයි අඩුවෙලා. අඩුුනේ නැහැ ඉතින් ඒ තරමටම. තිබිච්ච විදියට වැඩි ගොඩක් හොඳයිනේ. තෙල් සංසාවෙත් 6000 ගණක් ඉන්නවනේ. ඒගොල්ලන්ගේ පඩි ගෙවන්නත් එපයිනේ. ඉතින් අපේ බදුවල ඉන්නේ ඒගොල්ලන්ගේ පඩි ගෙවන්නෙත්. එහෙමනම් ඉතින් අනිත් රටවල් වල වගේ ඒවා පෞද්ගලිකකරණය කළා. එතකොට ගාණ අඩු කරන්න පුළුවන්. මේ ගාණෙන් අඩු වෙච්ච එක හොඳයි. ඊට අඩු වෙන්න ඕනේ. කලින් තිබ්බ ගාණ අඩු වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. අඩු වෙලා තිබ්බ එකක් වැඩි කරලා ආය අඩු කරලා තියෙන ඉතින් ඒක දැනෙන්නේ නැහැ අපිට. අපි මුලදී ගණනට 170ට වගේ තිබ්බේ. දැන් ඉතින් 360යි කියන්නේ ඉතින් රුපියල් 60ක් ගැන අපිට ඒක දැනෙන්නේ නැහැ. ඔය තෙල් මිල රුපියල් 100 ගණන් 200 ගණන් වල තිබ්බ එකනේ. ඕක 60කට අඩු කරලා ඇති මිනිස්සු ලවටලා වැඩක් නැහැ ඉතින්. ඉතින් වැඩි වෙච්ච ගණන් වල ඇටි නම් 60 කියන්නේ මොකද්ද කියලා දැනනෝනේ. 60 නම් මදි. එහෙම හරි පොඩි ගණකට හරි අඩු වෙච්ච ගණන් ගොඩක් වටිනවා. ඊට ඉස්සෙල්ලාම රුපියල් 150න් දීලා එකපාරට මෙච්චර ගණක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඕකෙන් රුපියල් 60ක් කියන්නේ ඒක එච්චර මේකක් නැහැ. ඉස්සරහට තව අඩු වෙනවා නම් හොඳයි මේ යන විදියට. දැනෙන්නේ නැහැ හරියට නේ මිනිස්සුන්ට තාම. තිබ්බ ගණනත් එක දැනනවා අඩුයි. සාමාන්‍යයෙන් රුපියල් 300කටත් අඩු වෙන්න ඕනේ යන විදියට. ඔයගල කතා කරලා වැඩකුත් නැහැ අප්පා. වැඩි වෙච්ච තරම හැටියට මදි ඉතින්. 1000ක් වැඩි වෙලා 100ක් අඩුල වැඩක් නැහැ නේ අපිට. ගොඩ රොකු ගාණේ වැඩි වෙනවා. අඩු වෙන්නේ පොඩි ගාණ. 60ක් කියන ගාන තේරෙන්නේ නැහැ එහෙම. ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව බස් ගාස්තු සහ ත්‍රී රෝද රථ ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 4කින් 5ට දමා ඇති අතර නව ගාස්තුව රුපියල් 30ක්. ත්‍රී රෝද රථ ගාස්තුව රුපියල් 20කින් අඩු කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව බස් ගාස්තු අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව රුපියල් 4කින් අවම බස් ගාස්තුව අඩු වනු ඇති. ඉහළම බස් ගාස්තුව ලෙස අඩු වී ඇත්තේ රුපියල් 315ක්. මෙම බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. හෙට රාත්‍රී මධ්‍යම 12 සිට බස් ගාස්තුව 112.9කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිස් සභාව ගණනය කරලා තිබෙනවා. ඒ අනුව පළවෙනි ගමන් වාරය ගමන් අවස්ථාව රුපියල් 34ක් පැවති මිල රුපියල් 30ක් දක්වා අඩු කිරීමටත් එයට සමගාමීව ගාස්තු අවස්ථා 350 ඒ සෑම බස් ගාස්තුවකම 112.9කින් අඩුවීමක් බස් ගාස්තු සංශෝධනය තුළදී අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. විශේෂම ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ජූලි මාසේ පළවෙනිදා බස් ගාස්තුව අඩුවීමක් හෝ වැඩිවීමක් සිදු විය යුතුව තිබෙනවා. ඒ අනුව මේ වර්ෂයේදීත් ජූලි මාසේ පළවෙනි දින වන විට ඉන්ධන ඇතුළු අනෙකුත් වියදම්වල ඒ ගණනය කිරීම සිදු කරලා තවදුරටත් බස් ගාස්තුව සංශෝධනය කිරීමට අපට පුළුවන්කමක් ලැබෙනවා. බස් මගීන්ට පමණක් නෙවෙයි දුම්රිය මගීන්ටත් සහනයක් ලැබෙයිද කියලා ඔබතුමන්ගෙන් ඉඟියක් ලබා ගන්න කැමතියි අපි. විශේෂයෙන් මේ සම්බන්ධව රජය තාම අවසාන තීන්දුවක් අරගෙන නැහැ. අපි කවුරුත් දන්නා කරුණක් මම හිතන්නේ දුම්රිය සේවය අද පවත්වාගෙන යන ඉතාමත් අලාභදායි තත්ත්වයක. ඒ වගේම සාපේක්ෂව බස් ගාස්තුත් එක්ක සංශෝධනය කරනකොට අදටත් දුම්රිය ගාස්තු ඉතාමත් අඩු ගණනක් තමයි අය කිරීමක් සිදු කරනු ලබන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ සම්බන්ධව රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුවක් ගත යුතුයි. මේ අතර බස් ගාස්තු සංශෝධනය ලබන 30වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ. අවම ගාස්තු සාමාන්‍යයෙන් රුපියල් 30 දක්වා අඩුවිය හැකියි. සමස්තයක් විදිහට මේ ගනුදෙනු සිද්ධ කරන්නේ මේ ගණනය කරන්නේ ජාතික ප්‍රතිපත්ති අනුව ජාතික ගමනාගමන කොමිසම් සභාව විසින් තමයි මේ බස් ගාස්තු තීරණය කරන්නේ. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලයි මාසේ එනවා. අඩු කිරීම අපි අනුමැතිය ලබා දෙන්නේ හෙටනේ ඩීසල් අඩු වෙන්නේ, අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් අඩු වෙන්නේ. අපි 30වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ සඳහා අනුමැතිය ලබා දෙන්න කටයුතු කරන අඩුවීමේ වාසිය ජනතාවට ලබා දෙන්න. ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව අධිවේගී මාර්ගවල දහවණය වන බස් රථ ගාස්තුව අද සිට රුපියල් 100 අඩු කිරීමට තීරණය කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ 12 සිට ඩීසල් බිල අඩුවීමත් කරනකොටගෙන ලංකාවේ ධාවන වන සාමාන්‍ය සේවා අධිසුභෝගී සුභෝගී අර්ධ සුභෝගී සහ අධිවේගී මාර්ගයේ බස් රථ මේ සියල්ලේම බස් ගාස්තු අද හෙට දින විට පහත දමන්න අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන අධිවේගී මාර්ගයේ බස් රථවල ගාස්තුව අපි උපකල්පනය කරනවා සාමාන්‍යයෙන් රුපියල් 100කට ආසන්න මුදලකින් අපිට අඩු කරන්න පුළුවන් වෙයි. ඒ අඩු කළා ඒ සහනය අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගින්ට ලබා දෙන්න අපිට හැකියාවක් ලැබෙයි කියන අපි විශ්වාසය තියෙනවා. එහෙමනම් අපිට පුළුවන් කමක් ලැබෙනවා තව තවත් බස් ගාස්තු අඩුවීම තුළ ජනතාව මගී ජනතාව අපේ බස් රථවලට නංවා ගැනීම වැඩි කර ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා නම් ඒකයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා අපිට පුළුවන් උපරිමම බස් ගාස්තුවක් අපි අඩු කරන්න මේ අවස්ථාවේදී කොමිසම් සභාවට එකඟතාවය පළ කරලා තියෙනවා. මේ අතර ත්‍රී රෝද රථ ගාස්තුද අඩු කරමින් එහි සහනය ජනතාවට ලබා දීමට පියවර ගන්නා බවයි ත්‍රී රෝද රථ සංගම් පවසන්නේ. ත්‍රී රෝද රථ රියදුරන් වන අපි පැහැදිලිවම අනිවාර්යයෙන්ම මේ රජයට සහයෝගය දීමක් වශයෙන් පමණක් නෙවෙයි
පාරිභෝගික ජනතාවගේ යහපත සඳහාත් පීඩිත ජනතාවගේ ගැලවුම සඳහාත් අනිවාර්යයෙන්ම ගාසු සංශෝධනයක් සිදු කරනු ලබනවා. ඒක අනිවාර්යෙන් සිදුවිය යුතුයි. මොකද මේ වෙලාවේ ගාස්තු අඩුවීම ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් වෙනවා. මොකද මේ රටේ විනාශයෙන් රට ගලවා ගැනීමට අපි අනිවාර්යයෙන්ම කිලෝමීටරයකට රුපියල් 20කින් හයර් ගාස්තු අඩු කරන්න අද මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කරනවා. හෙට උදේ සියලුම පාරිභෝගික ජනතාවට තීරෝද්දරතේ භාවිතා කරන තමුන්ගේ ගාස්තු මාපකය බලා කිලෝමීටරයක් දෙවෙනි කිලෝමීටර රුපියල් 80කට දාවෙන සඳහා තෝරා ගන්න කියන එක මම පැහැදිලිව මේ අවස්ථාවේදී මතක් කරනවා. අපි අනිවාර්යයෙන්ම නිරෝධරත ගාස්තු අඩු කිරීම සඳහා සැදී පැහැදී සිටිනවා. එහෙත් ආණ්ඩුව දැනගන්න ඕනේ අපිට දෙන්නේ සතියේ ලීටර් 5යි. මේක ජනතාව දැනගන්න. අපි ඉතාම ඕනෑ කමින් කියන මේ වෙනකොට ගාස්තුව විවිධ ගණන් නිරෝධරතවල තියෙන කියන එක මගිය දන්න. මීටර් දාලා තියෙන ත්‍රිවිල් වල සමහර 120යි. පළවෙනි එක. දෙවෙනි එක 100යි. සමහර ඒවා දෙකම 100යි. සමහර ඒවා 100යි 90යි ගණන් විවිධයි. එනිසා මේ එක එක ගණන් අපි ගණන් ප්‍රකාශ කරලා එක එක ගණන් තියෙන මීටර් නැති ත්‍රිවිල් වල මේ දැම්මම ගිහිල්ලා ආවා කිලෝමීටරයි පොයින්ට් 3යි. රුපියල් 350යි 270ක් කියලා පළවෙනි කිලෝමීටරේ. ඒ නිසා මේ විවිධ ගණන් තියදී අපි ඉතාම ඕනෑ කමින් කියනවා සියලු දෙනාම බේරෙන්න පළමු කිලෝමීටර රුපියල් 100කුත් දෙවෙනි කිලෝමීටර රුපියල් 80කුත් හැටියට අද සිට මගියායන් අය කරගන්න කියලා අපි සියලුම සාධාරණව අරස්සාව කරගෙන කන ඉතාම අමාරුවෙන් ජීවත් වෙන තිරෝදරති ප්‍රජාවට කියනවා මොකද මගියත් ඉන්නේ බොහොම අමාරුවේ. කණිජ තෙල් සේවකින් ඊයේ හදිසියේ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. මෙලෙස වැඩවර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ වෘත්තීය සමිතියේ නායකින් ඇතුළු 20 දෙනෙකු පමණ අනිවාර්ය නිවාඩු යැවීමට පියවරගෙන ඇති බවයි විශේෂභාර අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ. රටේ නීතියට සහ කම්කරු නීතියට අනුව වර්ජන ක්‍රියාමාර්ග සිදු කළ බවයි මේ අතර වෘත්තීය සමිතිය පවසන්නේ. ඛනිජ තෙල් සේවකින් ඊයේ පස්වරුවේ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. ඒ විදේශ සමාගම් තුනක් සඳහා මෙරට තුළ ඛනිජ තෙල් අලවියට අවසර ලබා දීමට එරෙහිවයි. එහිදී කොළොන්නාව සපුගස්කන්ධ හා මුතුරාජවිල පර්යන්තවලින් තෙල් බෙදා හැරීමේ කටයුතුද නතර කෙරුණා. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේදී කොළොන්නාව තෙල් පර්යන්තයට විශේෂ පොලිස් හා හමුදා ආරක්ෂාවක් ලබා දීමෙන් පසු ඉන්ධන බෙදා හැරීම සිදු කෙරුණේ මේ ආකාරයෙන්. මෙලෙස වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී රට තුළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තීය සමිති නායකින් හා ඊට සහාය ලබා දුන් සේවකින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කර තිබෙනවා. අමාත්‍යවරයා හැටියට මම උපදෙස් ලබා දුන්නා ඊයේ දවසේම විශේෂයෙන්ම මේ ආයතන දෙකේ සභාපතිවරයාට සහ පාලන අධිකාරියට ඒ කඩාකප්පල්කාරීව හැසිරුණු පිරිසට එරෙහිව ගත හැකි උපරිම විනය පියවරත් ඒ වගේම ඉදිරියේදී ගත හැකි නීතිමය පියවර ගැනීම සඳහා කටයුතු කරන්න කියලා. ඒ අනුව අද උදෑසනම මේ වෘත්තීය සමිති නායකයන් හැටියට පෙන්වා දෙන සහ කඩාකප්පල්කාරීව හැසිරුණු අඳුනාගත්ත 20කට ආසන්න පිරිසක් මේ වන විට අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා. වෘත්තීය සමිතිත් එක්ක නම් කතා කර කර ඉන්නේ නැහැ. අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දුව ගන්න සහ ඇගීම් කටයුතු කරන්න. රටේ නීතියට හා කම්කරු නීතියට අනුව වර්ජන ක්‍රියාමාර්ගය සිදු කළ බවයි වෘත්තීය සමිති නායකින් පවසන්නේ. හැම ක්‍රියාවම සිද්ධ කරේ රටේ නීති අනුව සහ කම්කරු නීති අනුව. අපි කොයි වෙලාවකවත් ආණ්ඩුව පෙරලන්න රජයේ වැඩ කටයුතු අඩාල කරන්න ගියේ නැහැ. අපි ඇත්තටම අපේ ආයතනයේ උන්නතිය අභිවෘද්ධිය සඳහා සහ සේවකයන්ට බලපාල දෙන ගැළු පිළිබඳ කීප සම්බන්ධව තමයි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත්තේ. අත්‍යවශ්‍ය සේවාව විනාශ කරන්න අමාත්‍යවරයා කෑලිවට කඩලා විකුණලා ඒකෙද අත්‍යවශ්‍ය සේවා පනතනුව අත්තරංගුවට ගන්න ඕනේ, වැඩ තහනම් කරන්න ඕනේ, ඒ වගේම අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙන්න ඕනේ. කාංචන විජේසේකර අමාත්‍යවරයාත් අමාත්‍ය මණ්ඩලයත් ජනාධිපතිවරයාත් කාංචන විජේසේකර ඇමතුමාගේ තාත්තගෙන් අද කතා කරලා අහන්න පුළුවන් නම් බන්දුල සමන් කුමාර කියන්නේ කවුද කියලා තාත්තා කතා කරලා කියයි පුතාට. අපි එහෙමයි මේ රට ගොඩනගලා තියෙන්නේ. ඒ නිසා අපිට අද ආයතන ඇතුළට යන්න දෙන්න තහනම් කරලා ඇති. අපි අනිවාර්ය නිවාඩු යවලා ඇති. හැබැයි උඹලා හිතපල්ලා කවදා හරි දවසක උඹලට මේවට වන්දි ගවන්නනවා කියලා අපි අපේ සරණ කවදාකවත් අපි පාව දෙන්නේ නැහැ. තුප් ලැජ්ජයි නිඳිතයි. වැඩ වර්ධනය කෙරුවන්නේ මේ කෙරෙව්ව ඇමති. කිසිදු සේවකේ බලහත්කාරයෙන් ඇතුළට ගිහිල්ලා නැහැ. අත්පනෝමතිකව ගිහිල්ලා නැහැ. එහෙම ගියා නම් ඕනතරම් බලය පාවිච්චි කරන්න තිබුණා. දැන් ඔය ගෙනාපු හමුදාව වේලසන ගෙනන්න තිබුණ නැත්ද? නෑ, අපි ඇමති දන්නවා. එහෙනම් ඇමතිවරයාට බය
අනිවාර්ය නිවාඩුවන් රටේ නීතිය තියෙති ජාත්‍යන්තර කම්කරු නීතිය තියෙති ඒකෙන්ද වහම කියනවා අනිත් රාජ්‍ය මර්මස්ථානත් එක ඒකාබද්ධ කොට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ කිරීමට මේ අනීතික ක්‍රියාමාර්ගය ගැනීම වහම නවත්තන්න වෘත්තීය සමිති මර්ධනයට ආණ්ඩුව දරන උත්සාහය පිළිබඳව රාජ්‍ය අර්ධරාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවද අදහස් පළ කළා කණිජ තෙල් නීතිගත් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන් ඇතුළු සේවකයන්ට ගේන මර්ධනයට එරෙහිව සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඉදිරියට එනවා කියන එකත් අපි වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ ආණ්ඩුවට පැහැදිලිව කියනවා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නකොට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවට කාංචන විජේසේකර ඇතුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුව මොකද්ද කළේ පොලිසිය සහ අමුදාව යොදලා ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කටයුතු කළා මේ රටේ මිනිස්සුන්ව වලෙන් ගොඩ ගන්න දුන්න කඹය අල්ලලා මිනිස්සුන්ගේ බෙල්ල හිරි කරන්න ලෑස්ති වෙන්න එපා ඔය මර්ධනය තුල ඉතාම නරක ප්‍රතිඵල ආණ්ඩුවටත් මේ රට පාලනය කරන කණ්ඩායමටත් ලැබෙයි කියන එක තමයි අපි අනතුරු අංග වෙලා සිටින්නේ පැරණි ක්‍රමවේද අනුගමනය කරනවාද නැතිනම් අලුත් ක්‍රමවේද ඔස්සේ ලෝකයත් සමග ඉදිරියට යනවාද යන්න තීරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. IMF සහය ඇතිව වසර හතරකින් ආර්ථිකය ස්ථාවර කිරීමෙන් අනතුරුව එම තීරණය ගත හැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා විද්‍යාලීය පෝතක බාලදක්ෂ ආචාර හා බාලදක්ෂයින්ගේ සම්මාන මුරයකින් ජනාධිපතිවරයා පිළිගනු ලැබුවා. ඉන් අනතුරුව විද්‍යාලයේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුරතින් සිදු වුණා. ඉතින් මෙතන හැම ක්‍රමවේදයක්ම අත්ත වශයෙන්ම ක්‍රියා විරහිත වුණා. ඒ ක්‍රමවේදය දැන් IMF ආධාර ඇතුව අපි ඉදිරියට යනවා. අපි ඉදිරියට යන්න රටක් දියුණු කරන්න නම් අපි බංකොලොත් රටක් හැටියට ඒ ආධාර අරගෙන තමයි ඉදිරියට යන්නේ ආර්ථිකයේ ස්ථාවරය කරන්න. ඒත් ඒක විතරක් මදි. ඒ අවුරුදු 4න් පස්සේ අපි ඇති කරන්නේ මොන සමාජයක්ද? අපි පරණ ක්‍රමයට යනවද? අලුතෙන් හිතනවද? අන්න ඒකයි අපි හැම එක්කෙනාටම තියෙන කාරණේ. අපේ නිදහසෙන් පස්සේ අපි නිදහස් අධ්‍යාපන ඇති කරා, නිදහස් සෞඛ්‍ය ඇති කරා, මහවැලිය ඇති කරා, වෙළඳ කලාප ඇති කරා. ඒත් අපි මේවා කරන ගමන් සම්පූර්ණ ආර්ථික දියුණුවක් අපි ඇති කරගෙන යුද්ධය නිසාත් යුද්ධෙන් පස්සෙත් අපි එක තැන හිටියා. අනික් රටවල් අපිට වඩා ඉස්සරහ ඉදිරියට ගියා. බංග්ලාදේශය ගියා, තායිලන්තය ගියා, ඒ අනික් ඉන්දුනීසියාව ගියා. අපි එක තැන හිටියා. ඒ නිසා තමයි අපි අද මේ තත්ත්වයේ ඉන්නේ. මේ සියලු දෙනාම දන්නවා ආජි තපර සින්දුව. අපි එක තැන ඉන්නේ, ලෝකය අපි පසු කර යන්නේ. අන්න ඒකයි අපිට දැන් සිදු වුණේ. දැන් අපේ අනාගතයේ තියෙන එක තැන ඉඳලාද නැත්නම් ලෝකේ අපිත් ඉදිරියට යනවාද මේ ගමනේ? IMF එකඟතා අතර රට සංවර්ධනය කිරීමේ යෝජනා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අර ගිලෙන මිලිහෙට දාපු කඹයක් එල්ලිලා ගොඩෙන් එච්චරයි. IMF එකත් එක්ක එකඟ වෙච්ච කාරණාවේදී දේවල් පහක් ගැන තමයි මූලික අවධානය යොමු වෙන්නේ. කොහොමද රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය නැවත ශක්තිමත් කරන්නේ? අපි බංකොලොත් වෙලා ඉන්න නිසා, අපිට ණය ගෙවා ගන්න බැරි නිසා ගෙවන්න තියෙන ණය කොහොමද ප්‍රතිව්‍යුහගත කරගන්නේ? මේ රටේ උද්ධමනය කොහොමද අපි පාලනය කරගන්නේ? ලංකාවේ මූල්‍ය පද්ධතියේ ස්ථායිව කොහොමද තියාගන්නේ? දූෂණ වංචාවට තියෙන අවධානම කොහොමද අඩු කරගන්නේ කියලා. දැන් මේක තමයි මූලික කාරණා මේ IMF එකත් එක තියෙන. නමුත් මේක ඇතුලේ නැහැ අපි කොහොමද රට සංවර්ධනය කරගන්නේ? අපි හරියට තේරුම් ගන්න ඕනේ IMF එකෙන් මොකද කරන්නේ. IMF එකට එහා ගිහිල්ලා ජනමතයත් එක්ක බාර ගන්න රජයකට මොකද කරන්න සිද්ධ වෙන්නේ කියන සෑහෙන වැඩ කොටසක් ඉදිරියේදී කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒකට ජනමතයක් අවශ්‍ය වෙනවා. රුපියල් බිලියන 10ක් වෙන් කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි ඡන්දෙ තියන්නේ. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්.
එතනින්ද ගේන නියමිත මේ ත්‍රස්ත පනතේ මිනිස්සෙට Facebook එකේ රනිල් ගෝ හෝම් කියලාවත් දාන්න වෙන්නේ නැහැ ඉස්සරහ. සාමාන්‍ය පුරවැසියෙක්ට පාරට බහිනවා කියන නිකන් එහෙම වචනයක්වත් තියන්න වෙන්නේ නැහැ ඉස්සරහට. කියන්නේ ඒක ත්‍රස්ත පනතට දාලා ඉවරලා මේ මිනිස්සාව අවුරුදු 10කට අකට හිරේ දාලා ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහට සම්පූර්ණ බලය තියෙනවා. ඒ පුද්ගලයාව පුනරුත්ථාපනය කිරීමේ මැදිස්ථානේ බව නම් කරන්නේ. ඒ කියන්නේ තනිකර බඩලන්දක් තමයි නැවතත් ගේන්නේ. බොහොම අමාරුවෙන් ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා සල්ලි දීලා කිව්වොත් අනිත් ඒවල් වලටත් වේදම් කරන්න පුළුවන් කියලා ඒක ධනාත්මක පැත්ත ඇවිල්ලා යම් කිසි සහනයක් ලැබෙනවා ඍණාත්මක පැත්ත ඇවිල්ලා මේක ණය ණය අන්තිමට ගෙවන්න වෙනවා එතකොට ඒක ගිහිල්ලා වැරදි ලෙස පාවිච්චි කළොත් හෙට රට මීටත් වැඩිය ලොකු ප්‍රශ්නයකට වැටෙනවා මේක ඇවිල්ලා චක්‍රයක් වගේ නැවතත් එතනටම එනවා ඇයි මේකත් විශාල ණය ජනාධිපතිතුමා වන් මෑන් ෂෝ එකක් කරේ කඩා වැටිච්ච රටවල් අතරින් හොඳටම මූල්‍ය කළමනාකරණය කරන රට ශ්‍රී ලංකාව බවට පත් වුණා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ කොළඑලිය මේ කොළඑලිය ලැබුණහම පස්සේ වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් පෙළ ගැහිලා බලන් ඉන්නවා අපිට උදව් කරන්න. කියන්නේ මැතිවරණ සදාකාලික කල් දාන්න කියලා. කිසිම ඡන්දයක් නොතියා ඉන්න බෑ. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණේ තියන්න ඕන. ඊළඟට මහ මැතිවරණේ තියන්න ඕන කාල වේලාවට. ඒකට කවුරුවත් ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ජනාධිපතිවරණ මහ මැතිවරණ කල් දානට අපිත් විරුද්ධ වෙනවා. කෙසේ වෙතත් අපි දන්නවා මේ වෙලාවේ මැතිවරණයක් තියෙන එක ඉතාම අපහසු දෙයක්. මේක නිකන් බාලගිරි දෝෂය වගේ අද නෙමේ හෙට අද නෙමේ හෙට කී කී වික්‍රමසිංහ මැතිවරණ කල් දාලා තියෙනවා. ඒකම එයා ලෑස්තිලා තියනවා දැන් අලුත් මර්ධන නීති අරගෙන ඒ පනත තමයි ප්‍රතිත්‍රස්ත පනත මේ පනත තියෙන ඉඳලා ආණ්ඩුවට විරුද්ධව පත්‍රිකාවක් කිව්වොත් ඒ පත්‍රිකාව තියෙන එක ත්‍රස්තවාදයක් කරන්න පුළුවන් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණයක් කරත් වැඩ වර්ධනයක් කරත් ඒක ත්‍රස්තවාදයක් කරන්න පුළුවන් එයා තමයි තීරණය කරන්න මේ රටේ නීතිය මොකක්ද කියලා පක්ෂේ හැටියට අපි හැමදාම හිටපු ස්ථාවරයක් තියුණා ඒක තමයි රාජ්‍ය සම්පත් අනිසි ලෙස පුද්ගලීකරණය නොකළ යුතුයි කියන මතය රජයක ප්‍රධාන වගකීම වෙන්නේ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම. රාජ්‍ය අංශයෙන් ඒ පහසුකම් සැපයෙන්නේ නැත්නම් කුමන හෝ අංශයකින් ඒ පහසුකම් සැපයන්න රජයක් බැඳිලා ඉන්නවා. ඉංග්‍රීසි භාෂාව කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම තම බලාපොරොත්තුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ වීරවිල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් වීරවිල තාසීම් මුස්ලිම් කනිෂ්ඨ විද්‍යාලයේදී අද පැවැත්වුණා. මෙහිදී සුකුරු පන්ති කාමර උපකරණ බෙදා දීමද සිදු වුණා. හැමදාම හැමෝම කෑකෝ ගහනවා අධ්‍යාපනයට වැඩිය මුදල් වෙන් කරන්න කියලා. නමුත් අපි ප්‍රශ්න කරන්නට ඕන ඒ වෙන් කරන මුදල් වලින් යහපත් අධ්‍යාපන ප්‍රවර්ධනයක් අධ්‍යාපන සංවර්ධනයක් සිදුවෙනවද නැද්ද කියන කාරණා. දැන් අපේ අදහස ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට වැඩි තැනක් ලබා දෙයි. නමුත් ඒක ගැන මේ පාසල් ඇවිල්ලා කතා කරන්න බෑ. මොකද ඉංග්‍රීසි ගුරුවරයෙක්වත් නැහැ මේ පාසල්. බොහොම කනගාටුදායකයි තත්ත්වය. මම ඔබට කියන්න කැමතියි මේ ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේ හනක් නගර මේ පාසලට අවශ්‍ය ඉංග්‍රීසි ගුරුවරයව ඉක්මනින්ම ලබා දෙන්නට කටයුතු කරනවා කියන මම දේවස්ථානයේ. ඉංග්‍රීසි ගුරුවරු නැතුව ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ප්‍රවර්ධනය කරනවා කියන එක විහිළුවක්. ආනයනික බිත්තර හෙට සිට බෙදාහරින බව රාජ්‍ය වාණිජ්‍ය නීතිගත සංස්ථාව පවසනවා. කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකින් පවසන්නේ මෙම බිත්තර තොගය ආනයනය කර දින ගණනාවක් ගත වී ඇති නිසා ඒවා භාවිතයට සුදුසු නැති බවයි. මේ නිසා ආනයනික බිත්තර විනාශ කළ යුතු බවද ඔවුන් පවසනවා. බිත්තර මිල ඉහළ යාම සහ හිඟියත් සමග බිත්තර ආනයනය කිරීමටයි රජය පසුගියදා තීරණය කළේ. ඊට කැබිනට් අනුමැතියද හිමි වුණා. පසුව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළ අතර එලෙස ආනයනය කළ බිත්තරවල පළමු තොගය පසුගිය 23 වනදා දිවයිනට ළඟා වුණා. මේ අතර රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසන්නේ අද දිනේ එම බිත්තර තොගය නිදහස් කරගෙන හෙට සිට බෙදා හැරීම් ආරම්භ කරන බවයි. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දිනකට 150ක් විතර මේ ලංකාවේ බිත්තර නිෂ්පාදනය වෙනවා. අපි සාමාන්‍යයෙන් දිනකට කෝටි 3ක් විතර මේ බදු ගෙවනවා රජයට. හැබැයි අපි 75ක් 80ක් මේ ආහාර ගේන්නේ පිට රටින්. අපි මේ ඩොලරයත් එක්ක තමයි තරඟ කරන්නේ. හැබැයි අපට මේ කෝටි 3ේ බද්ද අඩු කළා නම් සාමාන්‍යයෙන් බිත්තරයක් රුපියල් 6-7කින් අපිට අඩු කරන්න පුළුවන් මේ නිෂ්පාදන වියදම. ඒ ඇමතුමාට බිත්තරයක් කණ්ඩ නැතිකම හැදුවේ ඇමතුතුමාමයි. අද සිල්ලර කඩේක ලංකාවේ කිසිම තැනක බිත්තරයක් නැහැ. බිත්තර විකුණන විකුණන්නේ හැන්දයි පහෙන් අයෙන් පස්සේ කුඩු ගංජා විකුණනවා වගේ. ඉන්දියාවේ ඉඳලා ආපු බිත්තරේ මේ වෙනකොට දවස් 7ක් 8ක් විතර වෙනවා. එතකොට ඉන්දියාවෙත් ඕක දවස් 5ක් 6ක් තිබුණා. එහෙමනම් මේ වෙනකොට දවස් 14කට කිට්ටු වෙලා ඉවරයි. මම යෝජනා කරනවා මේ බිත්තර මේ වෙනකොට නරක් වෙන්න ආසන්න තත්ත්වෙයි තියෙන්නේ. ඒ නිසා මේක වෙළඳපොළට දාන්න බෑ. දැන් මේක විනාශ කරන්න ඕනේ. වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ අදාළ බලධාරීන් මේ පිළිබඳව කතා කරලා මේ බිත්තර පරිභෝජනයට සුදුසුද නැද්ද කියන එක නැවත සලකා බලන්න ඕනේ.
සලකා බලලා මේ බිත්තර රටට නිකුත් කරන්න කලින් මේ කුණු බිත්තර තියනවා නම් ඒවා හොයලා බලලා වහාම විනාශ කරන වැඩපිළිවෙලකට යන්න කියන එකයි අපි අපේ සංගමයක් හැටියට අපි කියන්නේ. මේ අතර වෙළඳ මාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේ ආනයනික බිත්තර ශීතකරණවල බහා ඇති නිසා කල් ඉක්ුත් වීමක් සිදු වී නැති බවයි. අද මං හිතන්නේ මට ලැබුණු ආරංචි අනුව STC ආයතනයෙන් මට කිව්වා දැන්ට අද සහතික දෙකම ලැබෙනවායි කියලා. මං හිතන්නේ අද දේ ලැබුණොත් අපිට අද රෑ වෙද්දී බිත්තර වරායෙන් එළියට ගන්න අවස්ථාව ලැබෙන නෑ. කල් වීමේ ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව මේවා සේරම ශීතකරණවල තියෙන්නේ. ඒ නිසා දවස් 10ක තියෙන ප්‍රශ්නයක් නෑ. අපි මේවා සේරම දෙන්නේ කර්මාන්ත සඳහා. දැන් ඉන්නේ සිංහල අලුත් අවුරුද්ද. ඊයේ වෙද්දී අඩුම ගාන හෝටල් සංචාරක ව්‍යාපාරවලටවත් අවශ්‍ය කරන බිත්තර නෑ. ලංකාව දියුණු කරනවා නම් සංචාරක ව්‍යාපාර දියුණු කරනවා නම් අනිකුත් ආදායම ලබන්න බලන් ඉන්නවා නම් අඩුම ගාන ඒ රටේ බිත්තරයක්වත් තියෙන්න ඕන. මරවිල ප්‍රදේශයේදී පුද්ගලයෙකු පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැටලිමක් අතරතුර පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ. තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහර දීමක් සිදු කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩිතැබීමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බව අප වාර්තාකරුවන් පවසනවා. පසුගිය දින කිහිපය පුරාම මංකොල්ල කෑම් ගණනාවකට සම්බන්ධ කණ්ඩායමක් පිළිබඳව මාරවිල පොලිසිය විමර්ශන කටයුතු සිදු කරමින් සිට තිබෙනවා. එම විමර්ශන කටයුතු අතරතුරදී අද සවස මාරවිල පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මීට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් අයෙක් යතුරුපැදියකින් වෙන්නපෝ ප්‍රදේශයට ගමන් කරන බවට ලැබූ තොරතුරක් මත පොලිසිය ඔවුන් පසුපස හඹාගොස් තිබෙනවා. එසේ හඹාගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් පොලිස් කොස්තාපල්වරයෙකුට පිහිපහරක් එල්ල කර තිබෙනවා. අනතුරුව පොලිස් කොස්තාපල්වරයා ඔහුට වෙඩි තබා තිබෙනවා. මෙලෙස මියගොස්සත්තේ වර්ණකුල සූරිය ලලිත් නිශාන්ත නැමැති වයස වෘදු 38ක වෙන්නප්පෝ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු එල්ල කළ පිහිපාරින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල් සමන් කුමාරද මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. යතුරුපැදියේ ගමන්ගත් අනිත් සැකකරුද තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. අප යළිත් හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.